අපි හැමෝම හරි බිසි ෂෙඩියුල් එකක තමයි ඉන්නේ. ඒත් අපේ ලයිෆ් ස්ටයිල් එකට ෆිට්නස් කියන එක ගොඩක් වැදගත් කාරණාවක්. මොකද තරුණ කාලෙම ලෙඩ නොවි නිරෝගිමත්ව ඉන්න ඕනේ. ඒ වගේම අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. ඒ කියන්නේ අපි අපේ බොඩි ෂේප් එක ගැනත් හිතන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ ජිම් එකට යන එක හැබිට් එකක් කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලා. වෙල්කම් නෂු. මොකද ෆිට්නස් ගැන දැනගන්න උනාද? මම හිතනවා ඒක ෆිට්නස් ගැන කතා කරන්න ඕනේ. මේ යන සත්‍යෙත් එක්ක ෆිට්නස් ඕනේ කියලා මට නිකමට හිතුණා. right කියපුවා මම කතා කරන්නේ. ජිම් එකට ආවම ඔයාලට මුලින්ම මෙන්න මේ උපකරණ ටික දකින්න පුළුවන්. අපි හැමෝම ජිම් වලට ගියාම එක එක විදිහ උපකරණ දකිනවා. හැබැයි හැම ජිම් එකකම මෙන්න මේ උපකරණ ටික අනිවාර්යයෙන්ම තියෙනවා. මම දන්න විදියට ඉස්සෙල්ලාම අපිට බේසික් එක්සර්සයිසස් ගොඩක් තියෙනවා. ඒ වගේම කාඩියෝ එක්සර්සයිසස් තමයි මුලින්ම ජිම් එකකට එන කෙනෙක්ට කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම ජිම් එකට ආපු ගමන් ගොඩක් අය යූස් කරන මැෂින් එකක් තමයි ට්‍රෙඩ්මිල් එක කියන්නේ. හැබැයි ඔය ස්පෙෂල් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා ජිම් එකට ආවහම ඔයාට කැමති කැමති එක්සර්සයිස් කරන්න යන්න එපා. මොකද ඒ වලින් අපිට අතුරු ආබාධ එන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ කෝච් දෙන ඇඩ්වයිස් ෆලෝ කරන්නම ඕනේ. ඔයා හිතන්නේ කෝච් මගේ ප්‍රශ්නෙට මොන වගේ උත්තරයක් දුන්නා කියලාද? ඒකට උත්තරේ වගේම කෝච් ෆිට්නස් ගැන ගොඩාක් දේවල් කිව්වා. ඔයාට ඒ ගැන දැනගන්න ඕනේ නම් ඔයා අනිවාර්යයෙන්ම ඊළඟ එපිසෝඩ් එක බලන්නම ඕනේ. මාත් ඉතින් ජිම් එකට යන එක පුරුද්දක් විදියට හැමදාම කරනවා. කොච්චර බිසී වුණත් මම පුංචි ටයිම් එකක් හරි මං වෙනුවෙන් වෙන් කරගන්නවා. YouTube channel subscribe.